ආයුබෝවන් අද දවසේ Photoshop පාඩම් මාලාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ Photoshop පාඩම් මාලාවේ පළවෙනි පාඩම ලෙස අපි අද මූලිකවම Photoshop සඳහා අවශ්‍ය වෙන කරුණු ටිකක් ගැන සලකා බලමු ඔබට මුලින්ම අවශ්‍ය වෙනවා ඔබේ පරිගණකය තුල Photoshop software එක install කරගන්න විවිධ Updates the no CS3 Tina CX6 Tama then at a pav then at the Aluk maker. Mama CS3 can update taking the CS3 kilabu the Kindabulong, making Mama notice Ranakarana, get a look nehe update taking Ganagat the hammer. Anitevata, the Poduima, a carna the inne, put yum yum podipurinas come to Katamai, the inne. ඔබට Photoshop software එක open කරපුවාම මේ වගේ interface එකක් තමයි දකින්න හම්බෙන්නේ සාමාන්‍ය word document එක වගේ file edit image layer select filter මේ වගේ කොටසක් තියෙනවා ඊට පස්සේ ඔබට පේනවා පැත්තකින් තව තියෙනවා මේ වගේ tool bar එකක් මේක තමයි අපිට Photoshop සඳ Photoshop වල වැඩ කරනකොට යම් යම් දේවල් කරගන්න අවශ්‍ය වෙන ටූල්ස් ටික උපකරණ ටික තියෙන්නේ ඊට අමතරව මං අත පැත්තේ තියෙන එක දකුණු අත පැත්තේ තියෙන මේ කොටසේ තවත් අපිට shortcut කීපයක් short keys ටිකක් තියෙනවා අපි පස්සේ බලමු එකින් එක ඒවා කොහොමද ආදේශ කරගන්නේ කියලා Photoshop ගැන අපි කතා කරනකොට අනිත් හැම software එකම වැඩ කරනා වගේ file ගිහිල්ලා open file ගිහිල්ලා මේ new කියන එකට ගියාට පස්සේ අපිට හම්බෙනවා මේ වගේ පොඩි dialog box එකක් ඊට පස්සේ මේක ඔබට name කියන එක අපිට අවශ්‍ය කරන name එක දෙන්න පුළුවන් මම දෙන්නම් PS Photoshop කියන එක කියලා දෙන්නම් ප්‍රිසෙට් එකට ගියාම ඉස්සරවම කස්ටම් කියන එක තමයි දීලා තියෙන්නේ ඊට අමතරව ඩිෆෝල්ට් Photoshop size US paper international paper photo web ආදී මේ වගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා මේ කස්ටම් එකට ගියා අපි සාමාන්‍යයෙන් පොදුවේ කස්ටම් එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ડોකියුමන්ට් එකේ හරි එයා අපි ඩිසයින් කරන එකේ දිග පළල අපිට අවශ්‍ය විදිහට දෙන්න මේක මෙතන තියෙනවා millimeters millimeters කියලා අපි මේ ලිස්ට් එකට ගියාට පස්සේ ඔබට පේනවා pixel ගානේ inches ගානේ centimeter millimeter points আদি ගොඩක් ඒවායින් දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් banner එකක් වගේ දෙයක් print එකට දෙන්න අපි design කරනවා නම් banner එකක් වගේ එකක් design කරනවා නම් අපිට inches කියන එකෙන් තමයි ගොඩක් වෙලාවට දෙන්නේ මොකද ඒ banner print කරන ඒ rollers තියෙන්නේ flex තියෙන්නේ අඩි වලින් තමයි දෙන්නේ. එතකොට ඒක inches වලින් යන එක තමයි වඩාත්ම හොඳ. ඊට අමතරව අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් centimeters හෝ millimeters කියන මේ වගේන් යන්න පුළුවන් අපේ වැඩ pixel ගානින් යනවට වැඩිය සාමාන්‍යයෙන් පොදුවේ අපිට ගොඩක් යන්නේ අපි දිග පළලක් තමයි දෙන්නේ inches centimeters millimeters අපි banner එකක් design කරන විදිහට අපි බලමු කොහොමද කරගන්න කියලා. අපි inches දීලා බලමු. inches දුන්නාට පස්සේ අඩි 4-3 banner size එකේ banner එකක් print මුද්‍රණය කරනවා කියලා හිතුවොත් 4 දිග අතට එතකොට අඟල ලින් ගත්තාම 48ක් උස අඩි 3යි කියන්නේ අඟල ලින් ගත්තාම 36ක් මේක මතක ඇතුව මේ inches නිසා අපි අවශ්‍ය ගන්න දෙන්න ඕනේ ගොඩක් වෙලාවට ආදුනික මුලින් පටන් අරන් කරන කෙනෙකුට අඩි 4-3 බැනරයක් කියපුවාම කෙලින් මෙතන අඩි 4යි මෙතන කෙලින් අඩි 3යි කියලා දෙනවා එතකොට මේ මේක මුද්දරයක් වගේ ඉතාමත් ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ අඟල් 4 අඟල් 3 ප්‍රමාණය කියලා. එහෙනම් අපි මතක ඇතුව ඒ අඩි ගන්න අඟල් 12න් වැඩි කරලා දාන්න ඕනේ. ඊට පස්සේ තවත් මතක තියාගන්න එකක් තමයි මෙතන රෙසලූෂන්ස් කියලා එකක් දීලා තියෙනවා. මේක අපිට 50 800 200 300 දක්වා දෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ රෙසලූෂන් එක දෙන්නේ පික්සල් per inches තමයි. දැන් අපි inch වලින් දීලා තියෙන පික්සල් per inch වැටලා තියෙනවා. අපි centimeters දෙනවා නම් මේක centimeters කියලා දෙන්න ඕනේ.
and inches in the dollar. The quota may resolution is a tunsi ying with a up it with a tunsi agar type color. Tunsi agar the lapi vade karagan youth up it may save wind villana open wind villana. Mokoda I can name me but they know ika varga angle cutter pixel again. Coacher resolution at the inigata make the name without a summoning up a vade cut to. වඩාත් පහසු වෙනවා මේක 75 100 කියන අගය දීලා තිබ්බොත් මොකද අපි බැනර් එකක් වේද ඩිසයින් කරනවා පිච් එක ඩිසයින් කරාට පස්සේ අපි මේක print එකට ගන්නකොට print කරන මොහොතේදී අපිට පුළුවන් resolution එක වැඩි කරලා දෙන්න. එතකොට අපිට අවශ්‍ය resolution එක කරගත්ත හැකි අපි design කරගන්නකොට ඒ අවස්ථාවේදී අපි resolution එක අඩුවෙන් තමයි දෙන්න ඕනේ. එහෙම නොවුනොත් save වෙන්න මොකද එහෙම තමන්ගේ පාවිච්චි කරන පරිගණකයේ RAM එක ඉතාමත් ඉහළ අගයක් තියෙනවා නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් GB 4 5 වගේ තියෙන RAM තියෙන පරිගණකයක් තුල 300ක් විතර දාගත්තොත් resolution එක හරි වෙලා යනවා save වෙන්න සහ open වෙන්න. එතකොට අපි RGB colors දීලා තියෙනවා. Bit rate එක 8යි කියලා දෙන්න. ඒක තමයි සාමාන්‍ය තත්ත්වයටදී කරන්න තියෙන. අපි එතකොට මේක ඕකේ කරපුවාම මෙතන අපිට හම්බ වෙනවා ඩිසයින් කරන්න ඕන දිග පල්ලින් යුතු අවකාශය අපිට හම්බ වෙනවා. එතකොට තමයි ඒක තමයි අපි ආරම්භ කරගන්න අවස්ථාව. ඊට අමතරව ඊගාව කොටේ තවත් විශේෂ කරුණක් ගැන මතක් කරන්න. ඔබට මෙතන මේ තියෙන මේ box එකේ මෙතන තියෙන ඉඩයේ ඔබට පේනවා මෙතන background කියලා එකක් වැටලා දිනවා. මෙතන හැක් තියෙනවා. හැක් රූපයක් මෙතන ලොක් එකක් තියෙනවා. දොනේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක තමයි මූලිකවම Photoshop වල අපිට අපි ඇඳ ගන්න හරිය නිර්මාණය කර ගන්න ඩිසයින් එකේ ඩිසයින් කරන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක උඩ. එතකොට ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ පළවෙනි මේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් අපි ඩිසයින් එක ඕපන් කරගත්තාම මේ අදාළ බෑග්ග්‍රවුන්ඩ් කියන කොට රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් ලේයර් එක කියලා දෙන්න ඕනේ. එතකොට ඔන්න බෑග්ග්‍රවුන්ඩ් කොපී කියන එකක් එනවා. අපි ඒක ඕකේ දුන්නට පස්සේ ඔබට පේනවා ඒකේ ලොක් එක මේ ඉබ්බාගේ සංකේතේ නැහැ. ඒතර එක අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක අපිට එහෙම කරන්න බෑ. මේ ඇහෙන් කරන්නේ මොකද්ද කියලා අපි මම පස්සේ පාස්වර්ඩ් මේක කියලා දෙන්නම්. මේ ඇහැ තියෙන්නේ මොකටද කියලා. එතකොට ඔබට පේනවා මගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ Photoshop වල අපි ඩිසයින්ස් කරන්නේ ලේ එක අපි මේකකට කියනවා. මේක බෑග්ග්‍රවුන්ඩ් එකක් කියලා අවිල්ල තිනවා. මේක අපි ලේ එකක් කියලා කියනවා. එතකොට මේ ලේයර්ස් විදිහට තමයි අපි මේ Photoshop වල මේ ඩිසයින් එක කරගෙන යන්නේ ඕනම ඩිසයින් එකක් කරනකොට. එතකොට මේ යටින්ම තියෙනවා තියෙන මේ ලේයරකින් අදහස් වෙන්නේ ඒක තමයි යටින්ම තියෙන එක. ඊට උඩට ලේයර්ස් දාන ප්‍රමාණයට අපි තව දෙකක් ගමු. එතකොට ලේයර්ස් අපි මෙතන 1 2 3 4ක් හදාගෙන තිනවා. එතකොට මම උන්න මේ බෑග්ග්‍රවුන්ඩ් කියන ලේ එක සුදු පාටයි. අපිට වර්ණ ගන්වන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම පස්සේ මේ ටූල් ගැන කියන දැනට අපි වර්ණ ගන්නවමු. දැන් ඔබට පේනවා මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක වර්ණ ගැන්වුණා. හැබැයි කළු පාටින් වර්ණ ගැන්වුණා. හැබැයි මෙතන අපි ඔබට පේනවාද එහෙම වර්ණයක් නෑ සුදු වර්ණයක් තියෙන්නේ. මූ ටූල් එකට යන් අපි ඒකට ඇයි කියලා බලමු. ඔන්න දැන් මේ ඇහැ තියෙන එක අපි ක්ලික් කරලා අයින් කරොත් ඒ කියන්නේ මේක අපිට පේන්නේ නෑ කියන එක. ඔන්න පළවෙනි එක ලේ එක නොපෙනී ගියා. දෙවෙනි ලේ එක තුක්ක් නොපෙනී ගියා. තුන්වෙනි ලේ එක නොපෙනී ගියා. ඔන්න ඔබට පේනව නේද දැන් කළු පාට ආවා. ඒ කියන්නේ මේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන මේ ලේ එක තමයි යටම තියෙන්නේ. එතකොට ඊට උඩින් තමයි මේක තියෙන්නේ. අපිට ඒකට අපි ඒකටත් පාටක් දාගමු. පිකට රතු දාගමු. ඒක වැඩක් කරනවා අපි ඉස්සෙල්ලා ලේ එක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ. එතකොට තමයි අදාළ ලේ එක උඩ අපිට වැඩේ කරන්න පුළුවන්. මේකටත් අපි පාටක් දාගමු. ඒත් ඔබට මේ ආවනා මේකේ සුදු පාට අපි තියලා තියමු. හොඳයි. දැන් ඔබට මම මේ කොහොමද මේ Photoshop වල ඩිසයින් එකක් කරනකොට මේ ලේයර්ස් පිටන ආකාරය සහ පාවිච්චි කරන ආකාරය ගැන තමයි කියලා දෙන්නේ. ඔබට දැන් පේනවා මෙතන ඉස්සර මේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙතන සුදු පාටින් තමයි මේක තියෙන්නේ. මේ බැනර් එකේ
interface එක එහෙම නැත්නම් මේක දීලා තියෙන background එක පසුබිම අපි මේක ඔන්න මේක නොපෙනී යමක් කරනවා. එතකොට මේක පේන්නේ නැතුව යනවා. හැබැයි ඔන්න එතකොට නිල් පාට මතුවෙනවා. මේක ඔන් කර පේන පේන ඇහැ උඩ ක්ලික් කරලා ඉන්ඩිකේටර් ලේ visibility දුන්නාට පස්සේ ඒක සුදු පාටට පේනවා. ඒ කියන්නේ මේ නිල් පාට එක උඩින් තමයි මේ සුදු පාට එක තියෙන්නේ. මේක මේකත් අපි අයින් කරලා බලමු. ඔන්න රතු පාට එක ආවා. රතු පාට ලේ එක ආවා. මේකත් අයින් කරලා කළු පාට ලේ එක ආවා. ඔබට දැන් පේනවා ඇති ලේ ලේයර් එකකින් ලේ එකකට තමයි මේ ඩිසයින්ස් ටික අපි කරගෙන යන්නේ. ඔබට තවත් පහසු වෙන්න මත අධ්‍යයනය පහසු වෙන්න මම මේ රතු පාට ලේ එක සිලෙක්ට් කරලා අපි එකින් කොටසක් අයින් කරමු. ඔන්න දැන් මේ ලේ එකෙන් කොටසක් අයින් කරලා දින ඔබට පේනවා මම මෙතන කොටසක් අයින් වෙලා තියෙනවා. කොටු කොටු තියෙන මේ පසුබිම් පෙන්වන්නේ ඒකේ කොටසක් නැහැ කියන එක. ඊට පස්සේ අපි මේකිනුත් යම් කිසි තව කොටසක් අයින් කරමු. ටිකක් වැඩි කොටසක් අරට වඩා ඔබට පේනවා. මේකිනුත් අපි ඊට වඩා වැඩි කොටසක් අයින් කරමු. ඔබට දැන් පැහැදිලිව පේනවා නේද මේ ලේස් හතරේ වර්ණ හතරයි දෙකයි තුනයි හතරක් තියෙනවා. ඔන්න මම කළු පාට එක අයින් කරොත් කළු පාට එක තමයි යටින්ම තියෙන ලේයර් එක. ඊට පස්සේ රතු පාට එක අයින් කරොත් රතු පාට එක තියෙන නිල් එකයි කළු එකයි අතරේ. නිල් එක අයින් කරොත් ඔබට පේනවා නිල් එක තියෙන සුදු එකයි රතු එකයි අතරේ. සුදු එක තමයි උඩින්ම තියෙන. සුදු එක අයින් කරා නිල් එක මතු වුණා. නිල් එක අයින් කරන රතු එක මතු වෙනවා. රතු පාට ලේයර් එක නොපෙනී visibility එක නොපෙනී ඇහැ උඩ ක්ලික් කරලා පේන්නේ නැති තැනට ගෙනාට පස්සේ කළු පාට එක එනවා. ඒතර කළු පාට එකෙත් නොපෙනී යම આવුත් එහෙම background එක මුකුත්ම නැහැ කියලා තමයි පෙන්වන්නේ. මම හිතනවා ඔබට අදහසක් එන්නේ නැති කොහොමද Photoshop එක Photoshop software එක උඩ අපි design එක කරගන්න උඩ කරගන්න කියලා. ඒතර අපි හැම වෙලෙම යටින්ම තියෙන පේන්න ඕන background එක ඉස්සරම design කරගන්නවා. ඊට පස්සේ ඊගව ඊට උඩින් තියෙන ඕන එක ඒ විදිහට තමයි කරගෙන යන්නේ. අපිට මේක අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ යටම තියෙන ඩිසයින් එකෙන් කියලා නියමයක්වත් නැහැ. එහෙම කරන ඕන නම් අපිට පුළුවන් උඩින්ම තියන්න ඕන එක උඩින්ම තියන්න ඕන ලේයර් එක ඩිසයින් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය තැනට මේක අරන් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක මවුස් පොයින්ටර් කරන් ගිහිල්ලා ඒක රයිට් ක්ලික් කරලා ඇදගෙන අවිල්ලා අතාරිනවා මැදට. ඔබට ඒතර පේනවා සුදු එක තියෙන්නේ නිල් එකයි රතු එකයි අතර. එතකොට අපිට එහෙම මේ ලේයර්ස් අපිට අවශ්‍ය කරන තැනට එහෙම array යන්නත් පුළුවන්. ඒ හින්දා ඒක අපිට design කරනකොට ප්‍රශ්නයක් වෙන්න. හැබැයි වෙන්නේ හැම වෙලෙම යට තියෙන යටින්ම තියන්න ඕනේ අවසාන වෙනකොට අපිට යටින්ම තියන්න ඕනේ යටම තියෙන background එක තියන්න ඕනේ. ඒක උඩින් ඊගා background එක ආදි වශයෙන් තියන්න ඕනේ. එතකොට ඒක තමයි මේ ලේයර්ස් විදිහට අපි ඩිසයින් කරනවා කියලා කියන්නේ. හොඳයි එහෙනම් බොහොම ඉතාමත් සරලව ඉතාමත් කෙටියෙන් තමයි මේ Photoshop පාඩම් මාලා මම පටන් ගන්නෙ. ඔබට තේරෙන විදිහ ඉතාමත් සරලව මේ කියන්නම්. අද දවසට අපි මෙතනින් මේ කොටසින් නවත්වනවා. ඔබ උත්සාහ කරන්න මේකත් එක්ක තව සුවන් අධ්‍යයනයක් කරලා ඉස්සරහට යන්න. ඊගා පාඩමේදී මම කියලා දෙන්නම් මේ ටූල්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න bell icon එක උඩ click කරන්න. එතකොට අලුතින් video එකක් දාපුවාම ඔබට notification එකක් එයි.